ඔබ නැවතත් එකතු වෙන්නේ උදායිරත් එක්ක. ඉතින් ලස්සනට ඉන්න ලස්සන වෙන්න කැමති හැමෝටම තමයි මේ කාල වේලාව අපි වෙන් කරන්න සූදානම් වෙන්නේ. මේ රූටිප්ස්. අයිබෝන් දීප්තිමත් උදැසනක් ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනාටම උදායිරේ ඔබේ කැමැතිම විශේෂාංගය හැඩටින්න තුලින් අද අප ඔබ මුණ ගැහෙන. කාන්තා පිළිම අපි කවුරුත් ශරීරය හැඩට තියාගන්න කැමති. විශේෂයෙන් කාන්තාවන් නම් අපි පිළිගත්ත සමාජ විදි තියෙනවා. ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. අතීතයේදී නම් අතීත කවියා කිව්වා මේ කාන්තාවන්ගේ උකුල පුළුල් වල රියසක වගේ මේ වාහනවල රෝද වගේ කරත්තවල රෝද වගේ තියෙනවනේ කියලා. ඉන්පස්සේ කොළඹ යුගයේ කවියා කිව්වා කාන්තාවන්ගේ පියයුරු ජපන් බැලුම් වගේ තියෙනවනේ කියලා. දැන් වෙනකොට ওই තියෙන තත්ත්වයන් ওই තියෙන පරිමාණ ඔක්කොම වගේ වෙනස් වෙලා තියෙනවා. දැන් වෙනස්ම විදිහකට තමයි ශරීරය හැඩට තියාගන්න ඕනේ කියලා අප කල්පනා කරන්නේ. ඒ කොහොමද? ශරීරය හැඩට තියාගන්නේ කොහොමද? ශරීරයේ යම් යම් ස්ථාන කොයි කොයි විදිහකට තියෙන්න ඕනේ කියලා කාන්තාවන් පුරුෂ පාර්ශවය කල්පනා කරනවා. අපි ශරීරය හැඩට තියාගන්නා විදිහ ගැන අද ඔබට කියනවා. හැඩට ඉන්න තුළින් මෙවේ ප්‍රියතම විශේෂාංගය හැඩට ඉන්න. හැඩට ඉන්න තුළින් ශරීරය හැඩට තියාගන්නේ කොහොමද කියන කාරණාව ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ ගැන කතා කරන්න අප මැදිරියට ආරාධනා කළා මනෝවිද්‍යා පෞරුෂ සංවර්ධන සහ රූපලාවන්‍ය උපදේශිකා දීප්ති පෙරේරා මහත්මිය. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. දීප්ති පෙරේරා මහත්මිය අපිට කියන්න විශේෂයෙන් කාන්තාවන් කියලා කියමුක අපි ශරීරයේ උඩ ඉඳන් පටන් ගත්තොත් එහෙම කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි පියවුරු වල ප්‍රමාණය. එහෙම නැත්නම් පියවුරු එල්ලා වැටෙන එක. පියවුරු කොයි ප්‍රමාණයටද තියෙන්නේ? එහෙම නැත්නම් හැඩට අද තියෙන සමාජ තත්ත්වයන්ට අනුව ස්ටෑන්ඩඩ්ස් වලට අනුව හැඩට තියාගන්නේ කොහොමද අපි? ඔව් ඇත්තටම කාන්තාවකගේ ඇඟ පසඳ ගත්තාම ලස්සනට තියෙන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. පපු ප්‍රදේශය, ඒ වගේම පිටුපස, ඒ වගේම යාගේ මූණ, සිරියාවන්ත හිනාව, මේ වගේ දේවල් තියෙනවා. එතකොට මේ පපු ප්‍රදේශයේ ගොඩාක් වෙලාවට හයිලයිට් වෙනවා. ගොඩාක් අයගේ ඇස් දෙකට ඉක්මනින්ම දකින්නේ පපු ප්‍රදේශය සහ මේ උකුල කියන ප්‍රදේශය. ඉතින් සාමාන්‍යයෙන් ඒවා නිසාම තමයි මේ කවි ගායනා මේවා ලියවිලා තියෙන්නේ. ලස්සනට ඉතිහාසයේ අපි දන්නවා මේවෙන් කොච්චරවත් කාන්තාව මොනතරම් ලස්සනට හැඩ කරලා තියෙනවද. ඒ චිත්‍රරූප මවා ගත්තාම හරිම ලස්සනයි. අද තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද මේ සිරුර මහත විශාලව තියාගන්න ඕනේ පැති මොනවද කියලා කියද්දි හැම සමහර කාන්තාවන් මේකට කැමති. පපුව ලොකුවට තියාගන්න, ඒ පපු ප්‍රදේශය ලොකුවට තියාගන්න කැමති. හැබැයි ඒක වෙන්න ඕනේ තමන්ගේ සිරුරේ ප්‍රමාණය අනුව. සමහර වෙලාවට අපේ මේක බලපාන දෙයක් තමයි අපේ ජාන වලින් සහ අපි කියන්නේ අපේ දෙමව්පියන්ගෙන් එන දේවල් වලින් අපේ සිරුරේ ස්ට්‍රක්චර් එක හැදෙනවා. එතකොට මේ ස්ට්‍රක්චර් එක හැදුනහම ඒව වෙනස් කරන්න ප්ලාස්ටික් සර්ජර් හෝ ඒ වගේ ටෙක්නොලොජි යූස් කරලා තමයි මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ලෝකේ මේ දේවල් ඕනතරම් කරපු අය ඉන්නවා. ලෝකේ ගත්තහම ලෝකේ දැවැන්ත රටවල් වල ප්‍රසිද්ධ නළු නිළියෝ, ඒ වගේම මොඩලින් කරන මේ ශේෂ්ත්‍රයේ අය, මේ අය තමන්ගේ සිරුර තමන්ට අවශ්‍ය විදිහට සකස් කරගෙන තියෙනවා. ස්වභාව ධර්මයෙන් ලැබුණු දේට අමතරව ඒගොල්ලෝ ඉතා සෞඛ්‍ය සම්පන්නව මේවා හොඳට හදලා හදාගෙන තියෙනවා. ඒතර අපේ වගේ රටවල් වල ගත්තහම මේ ආසියාතික රටවල් වල කාන්තාව හැදුණු ක්‍රමයක් තියෙනවා. හැදුණු විදිහක් තියෙනවා. ඉතින් අංගපසංග ගැන කතා කරොත් ඒවා ගොඩක් විවෘත කරගෙන සමාජයේ සැරිසරන්නේ නැහැ. ඒ දේවල් රහස්‍යව සංගවාගෙන ඒ අලංකාර බව තමන්ගේ පෞද්ගලිකව දකින්න පුළුවන් තමන්ගේ ස්වාමියාට. එහෙම නැත්නම් කුඩා දරුවෙකුගේ වයසේදී තමන්ගේ මවට. ඉතින් ඒ වගේ කාන්තාවක් තමන්ගේ දේවල් බොහොම සුරක්ෂිතව වහගෙන ඉන්න වටිනා කියන දේවල්. එතකොට මේවා ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නයක් හදාගන්නේ ඇයි? එතකොට තමන්ගේ සිරුරට වඩා වර්ධනය වෙනකොට සමහර වෙලාවට හෝමෝන්ස් වල තියෙන බලපෑම. අපි කියනවා හෝමෝන්ස් ඉම්බැලන්ස් එකක් වුණොත් එහෙම. ඒක ගොඩක් වෙලාවට සිරුර ඇතුලේ සිද්ධ වෙන කාරණාවක්. එතකොට එහෙම දේවල් වුණහම පපු ප්‍රදේශය විශාලව හැදෙනවා.
එහෙම හැදෙන පිරිමි ළමයිනුත් ඉන්නවා. සමහර පිරිමි ළමයින්ගේ පපුව ගැහණු ළමිකුගේ වගේ වර්ධනය වෙන දේවල් තියෙනවා. ඒත් ඒ හෝමෝන්ස් වල ක්‍රියාකාරීත්වයේ වෙනස අනුව තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් ඒක ගැන ගොඩාක් මානසිකව වැටෙනවා. ඒගොල්ලන් දන්නේ නැහැ මේක කායක කතා කරලා මොකද මේ ප්‍රශ්නේ කොහොමද මම මේ කරගන්නේ මේක මගේ પરම්පරාවෙන් එන ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේක මම වෙන කෑම බීම ගත්ත හින්දාද මගේ වැරදි ආහාර පුරුදු හින්දාද කියන දේ අපිට කතා කරගන්න පුළුවන් කෙනෙක් මුණ ගැසුනහම වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නියුට්‍රිෂන් කෙනෙක් වෙන්න පුළුවන් එක්සර්සයිස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ මේවා කතා කරන්න අය ගොඩක් ඉන්නවා සමාජයේ අපි මේක කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා ඔයාට එහෙම අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් තියෙනවා නම් ගෙදර ඉන්න වැඩිහිටියොත් එක කතා කරලා සහ අදාළ පුද්ගලයොත් එක කතා කරලා ඔයාට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න පුළුවන් එහෙම නැතුව අපි හිතමුකෝ ඔයාගේ අනවශ්‍ය මේ ඇඳුම් පැළඳුම් වල තියෙන අපිලිවල නිසා දැන් අපි දන්නවා යට ඇඳුම් අඳිනකොට ඒවා බ්ලූස් එකට ඇඳුවොත් එහෙම සමහර වෙලාවට ඒවා හොඳින් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා ඔහේ වර්ධනය වෙනවා ඊට පස්සේ ඒවා එල්ලා වැටෙනවා දැන් කිරි දෙන මවක් වුණොත් ගැබිනි මවක් වුණොත් ගොඩාක් ඇඳුම් ගැබිනි කාලේදී අඳින්නේ බොහොම සැහැල්ලුවට. එතකොට මොකද මේ පපු ප්‍රදේශයේ රිදීමකට ඒ කිරි ඒ වගේ ග්‍රන්ථීන් ඒවා වර්ධනය වෙන කාලේ වෙනකොට මේ පපු ප්‍රදේශයේ දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලගේ උනත් ටිකක් විශාල වෙනවා. ඒවත් අද කරලා අඳින්න අමාරුයි. පොඩි කැක්කුමක් එහෙම එන්න බලනවා. මේන්සස් හැදෙන කාලවලදී උනත් ඒව හෝමෝන්ස් වල වෙනසත් එක්ක පොඩි රිදීමක් එන්න බලනවා. ඒ කාලේදී උනතට සැහැල්ලු ඇඳුම් තමයි අපි අඳින්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ දරුවන්ට මව් කිරි දෙනකොට ගොඩක් වෙලාවට ටයිට් බ්‍රාස් අඳින්නේ නැහැ අපේ කාන්තාවෝ හැම වෙලෙම ලිහිල්ව තියාගන්නේ. ඉතින් එහෙම වුණාමත් ඒව අනවශ්‍ය විදිහට එල්ලීලා වැටීම වර්ධනය වීම නිසා අවලස්සනක් පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා පපුව ලස්සනට තියාගන්න එක හරි වැදගත්. අපි පිටතින් ආලේප කරන දේවල් තියෙනවා. ඇඳුම් පැළඳුම් වලින් සකස් කරගන්න විදි තියෙනවා. යෝගී ව්‍යායාම කරලා කරගන්න පුළුවන් දේවල් තියෙනවා. වෛද්‍ය උපදෙස් මත සකස් කරගන්න හැඩ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි ආහාර පුරුදු රටාවන් එක කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නිවැරදි ක්‍රමපිළිවෙත් අනුගමනය කරාම පපු ප්‍රදේශයේ ඉතාමත් ලස්සනට වාට තියාගන්න පුළුවන්. ඒවා හොඳට කියවන්න කරන්න දැනුම ලබා ගන්න. ඒවා දන්නේ නැතුව තැවෙන්න එපා. මොකද කවුන්සලර් කෙනෙක් හැටියට මං ගාවට එන සමහර දරුවන්ට මේ ප්‍රශ්නේ තියෙනවා. දෙමව්පියෝ මෙහෙම එක්කගෙන එනවා. සමහර දෙමව්පියන්ට ස්වාමියාට මේ ප්‍රශ්නේ තියෙනවා. අවලස්සනයි කියනවා. එල්ලිලා වැටිලා කියලා කියනවා. ඉතින් මේ ප්‍රශ්නවලට මුණ දෙන්න කලින් තමයි මම මේ දේවල් කියන්නේ. එහෙම ප්‍රශ්නයක් වුණාම ඒවට විසඳුම් තියෙනවා. නමුත් කලින් සූදානම් වෙන්න. සිරුර හැඩට තියාගන්න යට ඇඳුම් පිළිවෙලකට අඳින්න තෝරාගන්න. අනවශ්‍ය විදිහ විශාල වීම තියෙනවා නම් වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න. ගෙදර අයත් එක කතා කරලා බලන්න මේක සාමාන්‍ය තත්ත්වයක්ද කියලා. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාට ලස්සන පපු ප්‍රදේශයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඔව් දීප්ති මහත්මිය මේ කාන්තාවන්ට ඒ වගේ වර්තමානයේ තවත් තියෙන සුලභ ප්‍රශ්නයක් තමයි යටි බඩ ප්‍රදේශයෙන් උදරය එල්ලා වැටීම උදරය නෙරායම එතකොට සමහර විට ඇඟට තදට හිටින හැඩට හිටින ඇඳුම් ඇඳම ටිකක් අවලස්සන විදිහට පේන්න පුළුවන් සමහර වෙලාවට දරුවන් ලැබුණම් මේ තත්ත්වය ඇති වෙනවා හැබැයි දැන් එහෙම නැති තරුණ ගැහැණු ළමයින්ටත් මේ උදරය නෙරායම කියන තත්ත්වය තියෙනවා ඇත්තටම නේද ඔව් ඒ තත්ත්වේ තියෙනවා මොකද හේතුව ගොඩක් වෙලාවට දරුවෝ මහත හිටපු අය ඔන්න දැන් ටිකක් වැඩිවියටපත් වෙලා යාළුවෝ ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලන් මහතට ඉන්න කැමති නෑ දැන් ඒ මහත චබී ගති ඉස්සල තේරුණේ නැතුණාට ඔන්න දැන් හෝමෝන්ස්ත් වෙනස් වෙලා සිතුම් පැතුම් වෙනස් වෙනවා යෞවනයට එනවා පිරිමි ළමයි බලනවා අනිත් අය හැඩට අඳිනවා මේ දේවල් නිසා මේ සිරුර ගැන හිතන්න ගොඩක් පුරුදු වෙනවා දැන් එහෙම වුණාම කෙට්ටු වෙන්න ඕනේ මට කෙට්ටු වෙන්න ඕනේ මේ මං හැඩට ඉන්න ඕනේ අරයා මෙහෙමයි මට විහිළු කරනවා හිනා වෙනවා කියලා ගොඩාක් ප්‍රශ්න දැන් තියෙනවා. දැන් ඩයටින් ප්ලෑන්ස් වලට යනවා. සමහර ඒවා වැරදි ක්‍රම අනුගමනය කරන්නේ. ඒතකොට මට හරි දුකයි කියන්නේ සමහර ශිෂ්‍යවල ඉන්න වෛද්‍යවරුන් ඒ වගේ නියුට්‍රිෂන්ස්ලා සමහර අය වැරදි ප්‍රකාශ කරන ඒවා අපි දැකලා තියෙනවා. වැරදි ක්‍රමවේදවන් වලට ඒ ඩයට් ප්ලෑන්ස් දෙන ඒවා අපි දැකලා තියෙනවා. සමහරු සුදුසුකම් නොලත් අය ඉන්නවා. ඒ අයගේ උපදෙස් පිළිපදින්න ගිහිල්ලා අරයා කරන විදිහ මෙයා කරන විදිහේ උපදෙස් ගන්න ගිහිල්ලා තමන්ගේ සිරුරේ මේ ටමි ඒරියා එක ඒක කෙට්ටු කරගන්න ඇඟ කෙට්ටු කරගන්න ගිහිල්ලා එල්ලා වැටෙන ස්වභාවයක් අපි දකිනවා. ඒතර මේ යටිබඩ හරියෙන් එල්ලා වැටෙන එක වැඩිපුරම තියෙන්නේ මේ දරුවන්ටත් වඩා
ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ. මොකද මේ ගර්භාෂය එක්ස්පෑන් වෙලා විශාල වුණාට පස්සේ අය කියන තරම් වේගෙන් ඒක සංකෝචනය වෙලා ඒවා ඉවත් වෙන්නේ නැහැ. ඉතින් මේ මාංශ පේශීන් වලට හොඳට එක්සර්සයිස් දෙන්න ඕනේ. එතකොට ඒ වගේ සමහර අයගේ තෙල් තට්ටු තියෙන්නේ මේ බඩේ තමයි. එතකොට දැන් හොඳ ලස්සනට හිටපු කෙනෙක්, පිරිමි කෙනෙක් ගත්තොත් එහෙම කොච්චර බඩ ලොකුද? හරියට අර ලේඩි කෙනෙක් ප්‍රෙග්නන්ට් කාලේ වගේ තියෙනවනේ, කලගෙඩියක් වගේ කියනවා මුදලාලි කියන ඒ මුදලාලිලට නිසර බඩ තියෙන්නේ එහෙම කියනවා. එතකොට ඒක එන්නේ ගොඩක් වෙලාවට කාලා ඉඳගෙන ඉන්නවා. දැන් අපි ගොඩක් කාබෝහයිඩ්‍රේට් ගන්නවා. ඒ කියන්නේ කාබ්ස් ගන්නවා කියන්නේ පිටි සහිත ආහාර අපි ගොඩක් වෙලාවට ගන්නවා. බත් වැඩිපුර කනවා, පාන් කනවා. එතකොට අපි පිටි සහිත ආහාර ගොඩක් අරගෙන කාලා ඊට පස්සේ අපි වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉඳගෙන. එක්කෝ බයිසිකලෙන් යන්නේ ඔෆිස් එකට, බස් එකේ නැග්ගත් ඉඳගෙන යන්නේ, වාහනේත් ඉඳගෙන යන්නේ, ඔෆිස් එකටත් ගිහිල්ලා අපි ඉඳගෙන ඉන්නේ, ගෙදර ආවහමත් අපි ඉඳගෙන ඉන්නේ. ව්‍යායාමයක් මුකුත් කෙරෙන්නේ නැහැ අපිට කිසිම වෙලාවක. අපි හැම වෙලාවෙම ඒ ඉඳගත්තාම අපේ ඒ ඒරියා එක තමයි අපේ හොඳට හැදෙන්නේ. මේ හොඳට කෑ ඔක්කොම බඩේ වටේම තෙල් තට්ටුවල ඉන්න උකුල පිට මේ හැම තැනකම හොඳට ෆැට් තැම්පත් වෙනවා. එතකොට එහෙම වුණාට පස්සේ හරි අමාරුයි. ඊට පස්සේ මේවා අපි කෑම අඩු කරපු ගමන් වෙන්නේ එල්ලා වැටෙන්නේ. එක්සර්සයිස් කරන්නේ නැහැ. ඉතින් හරියට එක්සර්සයිස් කරන්න බඩට ඒරියා එකට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. යෝගා කරන්න, යෝගා සෙන්ටර් එකකට යන්න, ඒ වගේ කෙනෙක් මුණ ගැහෙන්න, ඇරබික්ස් ඒ ඩාන්ස් කරන ඒවයන් උතුවාට එහෙම හදාගන්න පුළුවන් දේවල් තියෙනවා. හරි පුංචි දේවල් තියෙනවා. ඔයාට ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මේක කරන්න බෑ, මේක වෙන්නේ නැහැ කියන්න නම් එපා. මේක වෙනවා. ඒ කියන්නේ ඔයාට මේකට ප්‍රතිඵල තියෙනවා කියන එක. ඒක හොඳටම කරොත් එහෙම ඒ බඩ එල්ලා වැටෙන ඒ යටි බඩේ කොටස හොඳට ටයිට් කරගෙන ලස්සන ටමී එකක් ඔයාට තියාගන්න පුළුවන්. කැමති විදිහේ ඇඳුම් අඳින්න පුළුවන් වෙනවා. එතකොට ඒ නිසා ඒ ප්‍රදේශය එහෙම නොවෙන්න, මේක දැන් ඉතින් හරි මට බබාලා හම්බෙලා මෙහෙම තමයි දැන් ඉතින් මාව එල්ලා වැටෙනවා කියලා බඩ මෙහෙම උඩදදා එල්ල එල්ල ඉන්නේ අතින්. ඉතින් ඒක ගැන හිතන්න එපා. ඒක දිහා බල බල ඉන්න එපා. කණ්ණාඩිය ගාවට ගියාම, වොෂ්රූම් එකට ගියාම ඒකමයි මතක් වෙන්නේ කියනවා. අනේ මම කැතයිනි මිස් කියලා මේ කවුන්සලින් වලට එන අය හරියට ඉන්නවා. ඉතින් එතෙන්දි වෙන්නේ ඔයා මානසිකව තව තව අර ඍණාත්මකව ඒක දිහා බලන එක. නෑ ඒක කරන්න පුළුවන් එක්සර්සයිස් තියෙනවා. දැන් මම හරියට රිෆර් කරනවා, එහෙම යෝගා කරන්න තැන් තියෙනවා, එහෙම හොඳ තැන්, ඒවෙන් හොඳ විදිහට නියුට්‍රිෂන්ස්ලා ඉන්නවා. ඒ අයව මුණ ගැහුණාම ඔයාට මේකේ රිසල්ට් එක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ තැවෙන්න එපා මට එහෙම සිරුරක් තියෙනවා කියලා. ඔබ කැප වෙන්නයි ඕනේ. ඒ නිසා කැපවීම වැදගත්. තැවෙන්නේ නැතුව කැප වෙලා මේක ඉවර කරගන්න පුළුවන්. ඔබ කොහොමත් ආකර්ෂණීයයි. තාවකාලික ඔය වගේ දේවල් හින්දා ඔබේ ආකර්ෂණ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ආකර්ෂණය ටිකක් මහන්සි වුණොත්, ඉවසීමෙන් වැඩ කරොත් නැවතත් ළඟා කරගන්නට පුළුවන්. දීප්ති මහත්මිය අපිට කියන්නේ කාන්තාවන්ට ඒ වගේ තවත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ උකුලේ ස්වභාවය. නැත්නම් පසුපස ප්‍රදේශයේ ඇතම් විට කියන කතන්දරය තමයි, අයියෝ විශාල වැඩි කැතට පේනවා ඇඳුම් ඇඳම්. එහෙම නැත්නම් තවත් සමහර කියනවා, අයියෝ පොඩි නිකන් ඇල්ලක් වගේ ඇඳුමක් ඇඳම කිසිම හැඩයක් නැහැ කියලා. මේකට අපිට මොකද කරන්න පුළුවන්? මේකටත් එහෙම තමයි. ඔයා කියන ප්‍රශ්නේ හරියට ගැන ළමයින්ට තියෙනවා. එක්කෝ විශාල වැඩි, එක්කෝ විශාලත්වයක් ඇත්තෙම නැහැ වගේ කියන එක. ඒතර මේ හැම දෙයකටම තියෙනවා එක්සර්සයිස්. මේවා කරන්න පුළුවන් වෙන්නේ එක්සර්සයිස් වලින්. ඒ වගේ අර తాවකාලිකව ඕනේ නම් අර සින්තටික් බැක් එකක් තියෙනවා දාගන්න පුළුවන්. එහෙම නැති අයට ඉතින් ඒක తాවකාලිකයි. ඔයගේ ඇඟේ හැඩය තියාගන්න අවශ්‍ය නම් හොඳට ඒ ප්‍රදේශයන් වලට කරන්න තියෙන එක්සර්සයිස් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් ඔයාට YouTube එකෙන් බලන්නත් පුළුවන්. ඒ වගේම යෝගා කරන කෙනෙක්, ඇරබික්ස් කරන කෙනෙක් හම්බුනහම ඒ අයව මුණ ගැහිලා ඔයාට බලාගන්න පුළුවන් මගේ මෙම ප්‍රදේශයේ වර්ධනය කරගන්න. මේ මාංශ පේශීන්ට හොඳට ශක්තිමත්ව ටිකක් ලස්සන විදිහට හැඩ කරගන්න මම කරන්න ඕනේ ව්‍යායාම මොනවාද කියලා. එතකොට ඒ දේවල් කරන්ඩ ඒකටම ફોકસ කරලා කරන්න ඕනේ. අතට ඒක කරාට පස්සේ ඔයාට පුළුවන් ඒ ප්‍රදේශයේ ලස්සනට තියාගන්න. ඒ වගේම විශාල තියෙන කෙනෙකුට අපේ ඇඳුම් අඳින විදිහනොත් අපිට ඒක පොඩ්ඩක් අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඒ මහත බව ඒක කරන්ඩත් මේ අපේ මේ බර්න් ඔයිල් බර්න් ෆැට් බර්න් කරලා ඉවර වෙලා අපිට පුළුවන් එම ප්‍රදේශයත් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඒක කුඩාවටපත් කරගන්න. ඒ වගේම ගොඩාක් අද ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණුයි, ටෙක්නොලොජි එක තියෙනවා, ඒක වයක්‍රම පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඉතින් ඒ දේවල් වලට යනවට වඩා ස්වභාවික දේවල් අනුගමනය කරලා අපිට ලස්සන සිරුරක් තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ හැඩය දැන් ගොඩක් වෙලාවට සාරි එකක් ඇඳදහම හොඳට හයි හීල්ස් එහෙම
දැම්මහම් මේ උකුල ප්‍රදේශයේ ලස්සනට පේනවා. ඉතින් ඒ අඳින පළඳින ඇඳුම හින්දා ගොඩක් අය හිතනවා අනේ මගේ පස්ස ලස්සන නෑ. ඔහොම තමයි කියන්නේ මේ ලස්සන නෑ කියනවා. මේ තුනිලෑල්ල කියනවා. එහෙම ඉස්සරහටයි පිටිපස්සටයි දෙකටම කියනවා. ඉතින් ওই වගේ කතා අහන්න වෙන්නේ අර ඒව ගැන දැනුවත් වෙලා ඒ හැඩ ලස්සන තියාගන්න පුළුවන් ඇඳුම් තියෙනවා. ඉතින් ඒව අඳින්න. දැන් ඒව ඇඳහම තමයි මේ ලස්සන පේන්නේ. දැන් ඔයාගේ සිරුරට හරියන විදිහනේ තියෙන්නේ. මොකද අපිට ස්වභාව ධර්මයෙන්ම ලැබුණු දෙයක් තියෙනවනේ අපේ දෙමව්පියෝගෙන් ආපු දේවලුත් එක්ක අපේ සිරුරක් තියෙනවා. අපේ ස්ට්‍රක්චර් එකක් හැදිලා තියෙන්නේ. ඉතින් ඒකට සාප කරන්න එපා. ඒ ලැබුණ දේ ලස්සන කරගන්න දේවල් මේ සමාජයේ තියෙනවා. ඉතින් ඒක දැනුවත් වෙන්න. එච්චරයි කරන්න ඕනේ දේවල්. කාන්තාවන්ට මේ කාලෙන් කාලෙට මැසිවිලි නගන්න එක එක කාරණා ලැබෙනවානේ. ඒ වගේ කාරණාවක් තමයි මේ අත්වල සහ කලබාවල මාංශ පේශි එල්ලා වැටෙන එක. බොහෝ වෙලාවට කියන කතාවක් තමයි මේ සම්මැති ඇඳුම් අඳින්න බෑ. අත කැතවට පේනවා. එහෙම නැත්නම් මේ කොට ඇඳුම් කොට සායවල් වගේ අඳින්න බෑ. අකුල හරිම කැතයි. ලොකුවට පේනවා. පිළිමි කෙනෙක් අකුලක් වගේ කියලා කියන කාන්තාවන් ඉන්න මේ ගැටලුවට විසඳුම් කියනවා නේද? අනිවාර්යයෙන්. මේ හැමදේටම විසඳුම් තියෙනවා. මේක දිහා බලන විදිහයි මේක දිහා දකින මිත්‍යා මතයක එකෙනා කියන දේවල් හින්දා තමයි මේවා හොයාගන්න විස්තර දන්නේ නැහැ එහෙම කියලා කියන්නේ. ආ ඇත්තද කියලා අහනවා අපි කියලා දුන්නාම. ඉතින් මේවට උත්තර තියෙනවා. මම දැන් කියන්නම්. දැන් ගොඩක් වෙලාවට මේ අත්යට ගොඩක් කෙට් මහත කෙනෙක් කෙට්ටු වෙනකොට අපි හරි ප්‍රමිතියකට නෙමෙයිනේ කරන්නේ. මොනා හෝ කෑම ටිකක් ස්කිප් කරනවා මට දැන් කෙට්ටු වෙන්න ඕනේ කියලා කිසිම පිළිවෙලක් නැතුව Tamanට ඕන විදිහට තමයි කෙට්ටු වෙන්නේ. එහෙම ගියාම ඇඟ කෙට්ටු වෙලා ඇඟ එල්ලිලා වැටෙනවා. ඒක හරි භයානක දෙයක්. ඔයා නිරෝගීව නෙමෙයි එතකොට කෙට්ටු වෙනවා. ආට ඕන විදිහට එහෙම කෙට්ටු වෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට සුදුසු පුද්ගලයෙකු මුණ ගැහිලා ඒවට කරන්න ඕන දේවල් කරන්න. ඒතර මේ අත්යට එල්ලා වැටෙන එක ඉක්මනින්ම සිද්ධ වෙනවා. වයසට යනකොටත් කොලජන් වල ඒ කොලජන් ප්‍රෝටීන්ස් ඒවා කැඩිලා එතකොට ඒ ස්ප්‍රින් එක කොලජන් ප්‍රෝටීන්ස් කියන්නේ ඒවා කැඩුනහම හැම එල්ලා වැටීමට බලපානවා විශාල වශයෙන්. ඉතින් අපි ගන්න කෑම බීම වල කොලජන් තියෙන දේවල් තියෙනවා. ඒවා පාවිච්චි කරාම අපිට පුළුවන් කොහොමද ඒවා වර්ධනය කරගන්නේ කියලා. ඒ වගේම ඒවට ගන්න පුළුවන් ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රීම් වර්ග තියෙනවා. ඒ වගේම තමයි අපි අර කියන්නේ ටිකක් මම ගොඩක් වෙලාවට කියනවා හරි සරලවම වාට පුළුවන් වතුර මේ මීටර් මේ මිලිලීටර් 500 මිලිලීටර් වගේ එහෙම නැත්නම් 1 කිලෝග්‍රෑම් තියෙන ඒ වතුර බොටල් එකක් වුණා 1 ලීටර් තියෙන බොටල් එකක් වුණා තරගෙන හොඳට එක්සර්සයිස් කරා නැත්නම් ඩම්බල්ස් තියෙනවා ඒව අරගෙන ඔයාට පුළුවන් හොඳට අත මේවා එතකොට හැම තද වෙනවා හොඳට. එතකොට ඒ එල්ලා වැටීම ටයිට් කරගන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේම හොඳට එක්සර්සයිස් කරාම අත්වලට උරහිස් එක කරන එක්සර්සයිසස් ගොඩක් තියෙනවා. YouTube එකේ ගහලා බලන්න ගොඩක් තියෙනවා එක්සර්සයිසස් මේ channel TV එකේ ගොඩක් ඒවා පෙන්නනවා. ඉතින් ඒවත් එක්ක ඔයාට පුළුවන් කරන්න ඒව ප්‍රැක්ටිස් කරන්න හොඳට විනාඩි 30-45 ඒව ප්‍රැක්ටිස් කරන්න එක්සර්සයිස් කරන්න ඕනේ. ඒව කරාම ඇඟට වදින්න ඒ තෙල් තට්ටු ඒ වගේ මේ ෆැට් එක බර්න් කරාට පස්සේ ඔයාව හරියනවා. දැන් මේක කරන්න කම්මැලි වෙලා අහනවා මේ බීලා මේක මොනාරි බොණ්ඩ දෙයක් නැද්ද මේක අඩු කරගන්න වෙන ක්‍රමයක් නැද්ද මේ ඔපරේෂන් එකක් නැද්ද මේ ලේසි ක්‍රම හොයන් එන්න එපා. ෂෝට් කට්ස් නැහැ. ෂෝට් කට්ස් වලට යන්නත් එපා. ස්වභාවිකව ඔයා ලස්සන වෙන්න ස්වභාවිකව නිරෝගී වෙන්න පුළුවන් දේවල් අපි ළඟ තියෙනවා. මේ අපේ පරිසරයේ මේ නැචරල් දේවල් තියෙනවා. හොඳට ඇවිදින්න අතපය ගසල බසල ඇවිදින්න පීනන්න යන්න මේවා හොඳ එක්සර්සයිසස් මේ අත්වල මසල්ස් තද වෙන්න. ඉතින් ඒ වගේ තමයි අර උරහිස් වලින් එන ඒ ගැම්මත් එක්ක ඒ කියන්නේ උරහිස් වල තියෙන සයිස් එකත් එක්ක දැන් ගොඩක් වෙලාවට දැකලා ඇති මේ පිරිමි පාර්ශවයේ ඉන්නේ සමහරවිට බයිසිකල් හැන්ඩල් ගිල්ලලා වගේ ඉන්නේ දැකලා නැද්ද? අර එහෙම ඉන්න ජිම් වලින් එහෙම එළියට එනකොට ඕගොල්ලෝ දැකලා ඇතිනේ. මං දකිනවා මං කියන්නේ ඒගොල්ලන්ට ඒ බයිසිකල් හැන්ඩල් එක ගිල්ලලා කියලා. ඉතින් ඒවා මේ බොඩි බිල්ඩර්ස් ඒවා මේව තින් එක එකනගේ හොබීස් තියෙනවනේ. ඒවා වෙනම මසල් සදන ඒවා වෙනම ඒවා තියෙනවා සික්ස් පැක් කියයි. ඉතින් ඌව ගැන කතා කරන්න ගියාම ගොඩක් දේවල් තියෙනවා මොනවාද මේ සික්ස් පැක් කියන්නේ මොනවාද කියලා. ඉතින් ඒ නිසා මේ පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ඔය සික්ස් පැක්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඌවට අහුවෙලා මේ රැවටිලා අරයා මෙයා කියන දේවල් වලට ගිහිලා රැල්ලට ඒව කරන්න ගිහිලා අමාරුවේ වැටෙන්න එපා. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මුණ ගැහෙන්න මට මෙන්න මේ විදිහ දේවල් අවශ්‍යයි මගේ ඇඟ මේ විදිහට හදාගන්න ඕනේ ඒගොල්ලන් ඔයාගේ සිරුරට කැළපෙන විදිහ කරන්න ඕනේ ක්‍රියාදාමයන් ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ ඒවට හොඳ දේවල් තියෙනවා.
පටන් ගන්න ඕනේ කොතනින්ද ඉවර කරන්න ඕනේ කොතනින්ද කොච්චර වෙලාවක් කරන්න ඕනේද අරයා මෙයා ගිහාම ජිම් එකට යා කරා යා හොඳට කෙට්ටුනා යා හරි දැන් ලස්සනයි මට යා වගේ වෙන්න ඕනේ කියලා මාසෙන් දෙකෙන් ඒව බලාපොරොත්තු වෙන්න එපා මොකද ඔය කරපු කෙනා කරන්න දුක් විඳපු යටි වාට කියන්නේ නැහැ මම මෙහෙමයි කියලා පොඩි අර අපි කියන්නේ පොරටොක්ස් දෙනවා කියලා ඒ වගේ දේවල් කරාම ඔයා අහුවෙනවා හරි හරි දැන් මේව කරන්න ඕනේ කියලා ඉතින් ඒ නිසා කැපවීම අත්‍යවශ්‍යයි. ඔයා සම්පූර්ණයෙන්ම ඔයාගේ සිරුර හැඩ කරගන්න මේ ફોකස් කරනවා නම් ඒක අවශ්‍ය නම් ඒ කැපවීමට ලෑස්ති වෙන්න. ඒක ලෑස්ති වෙලා කතා කරන්න. එතකොට කියලා දෙන්නම් මොකද කරන්න ඕනේ කියලා. අරයා මෙයාට ඕනේ විදිහට අනේ මටත් කෙට්ටු වෙන්න දේවල් කියන්න ඕක. මට කෝල් කරලා අහන්න එහෙමයි. අරේ මචං අපිට සටහනේ කිව්වනේ ඉතින් මටත් කියන්න ඕක. දැන් මං අහනවා ඔයාට මේ දේවල් කරන්න. අනේ ඒක බෑ. එහි බෑ කන්නු කයින් බෑ ඒ අම්මු ගෑසෙනවා එහෙම කරන්න බෑ ජිම් එකට යන්න බෑ බෑ ජිම් මේ මං හතර විතර වෙලා අම්මු ගෙදර ආවහම ජිම් තමයි මේ මැඩම් මිස් අරේ මෙහි කියලා කියනවා දැන් ඔයා සූදානම් නැහැ නේ ඉතින් මගේ කාලේ නාස්ති කරන්නේ අපරාධෙනි මට සල්ලි දියවාගෙන සමහර වෙලාවට එන්නේ තේරුමක් නැහැ ඔයා සූදානම් වෙන්න ඕනේ ඔයාගේ මනසින් ඔයා ප්ලෑන් කරන්න ඕනේ හරි මං දැන් ප්ලෑන් කරනවා මගේ බර මෙච්චර අඩු කරගන්න ඕකේ එහෙනම් මං යනවා අම්බ වෙන්න මෙහෙම කෙනෙක්ව ගිහිල්ලා මං ඇත්ත එක කතා කරාම එයා දෙනවා සිස්ටම් එකක් ඔයාට ඔයා මේ කාලෙදි මේක කරන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා ඒ නිසා මේවා හිතුමනා අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේක හරි ක්‍රමානුකූලව කරන්න ඒක කරාට පස්සේ හොඳම රිසල්ට් එක ඔයාට ගන්න පුළුවන් ඔයාට කිව්වනම් මේ අවුරුදු ගාන පුරාටම ඕව හරියන්නේ නැහැ ඔයාට බෑ පළවෙනි කාරණාව ඔයාට පුළුවන් ඔයාට හැඩති සිරුරක් ලබා ගන්න හොඳටම පුළුවන් ඕක ඔයා මනසට දාගන්න ඒ දාගෙන ඉවරුණාට පස්සේ කතා කරන්න ඔයාට උදව් කරන්න ඕන කෙනෙක් ඉන්නවා අපිත් ලෑස්ති ඒ නිසා හිතට ගන්න ඕන දේ තමයි අරයට මෙයාට තියෙන ඇඟ දිහා බලලා ඉල්සියා කරන්නවත් මට මෙහෙම නෑ කියලා ඔයාව අවතක් සේරු කරන්න එපා ඔයා හරිම ලස්සනයි ඔයාගේ හොඳ ගතිගුණ තියෙනවා ඔයාගේ හොඳ දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම ඔයාට ලස්සන සිරුරක් හදාගන්න ක්‍රම ඕන තරම් මේ සමාජයේ තියෙනවා ජීවිතයේ සාර්ථකත්වයට කෙටි මාර්ග නැහැ කියලා කියනවනේ. ඒ වගේම තමයි ඔබේ ඇඟ හැඩ කරගන්නත් කෙටි මාර්ග නැහැ. ඔබේ අරමුණ ඔබ ටාගට් එකක් තියාගන්න ඒ ටාගට් එකට අනුව වෙහෙස වෙලා කැප වෙලා වැඩ කරන්න ව්‍යායාම කරන්න ආහාර පානය කරන්න පළපුරුදු කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඔබට හැඩැති සිරුරක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් හැඩට ඉන්න තුලින් සමුගන්න ඕනේ අද මේ වැඩසටහනට ඔබ දැනුවත් කරන්න අපත් සමගින් එකතු වුණා. මනෝවිද්‍යා පෞෂ සංවර්ධන සහ රූපලාවන්‍ය උපදේශිකා දීප්ති පෙරණ මහත්මිය බොහොම ස්තුතියි. අයිබෝන්. එහෙමනම් හැඩට ඉන්න තුලින් අප සමුගන්නවා අදට. නැවතත් මේ වගේ වටිනා උපදෙස් රැසක් සමගින් ඔබ මුණ ගැහෙනවා. ගිහිගෙන්නම් ඔබට අයිබෝන්. රූටිප්ස් එක්ක ඔන්න කාලේ ගත කරා. අද දවසෙත් මං හිතනවා ගෙදර ඉඳන්ම කොහොමද ලේසියෙන් ලස්සන වෙන්නේ කියලා ඔබ දැනගන්න ඇති කියලා. ඉතින් එහෙනම් ලස්සන වෙන හැටි ගැන කතා කරා. අපි යන්න සූදානම් වෙන්නේ ලස්සන ගීතයක් බලන්න.